අයිබෝන් කියලා මගේ channel එක බලන ඔයාලා අදත් මම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මේ රසවත්ම රසවත් fried rice එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේක වෙනත් curry එකක් එක්ක වුණත් ඔයාලට ආහාරයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකුත්ම curry එකක් නැතුව වුණත් ඔයාලට මේක රසවත් විදියට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් අපි බලමු පළමුවෙන් මොනවද මේ සඳහා අවශ්‍ය කරන දේවල් ටික කියලා. ඉතින් මම මෙතන පළමුවෙන්ම කිලෝ එක බත් මේ විදිහට ඔයාගෙන අරගෙන තියෙනවා. ඒ වගේම ගෝවා ටිකක් මේ විදිහට පොඩි පොඩි කපාගෙන අරගෙන තියෙනවා මම. ඒ වගේම මම චිකන් බ්‍රෙස්ට් එකත් මේ විදිහට පොඩි කෑලි වලට තමයි කපාගෙන තියෙන්නේ. ඔයාලත් ඒකේ විදිහට කරගන්න නම් ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම මම මෙතන කැරට් ටිකක් මේ විදිහට පොඩි පොඩි ග්‍රේට් කරගෙන තියෙනවා. ඒ වගේම ලීක්ස් ටිකකුත් මේ විදිහට පොඩි පොඩි කපාගෙන තියෙනවා. මම මෙතන බිත්තර හතරක් අරගෙන තියෙනවා. ඒ වගේම තෙල් ටිකක්, ඒ වගේම ලූණු ලුණු, සොයා සෝස් සහ ගම්මිරිස්, ඒ වගේම ඉඟුරු සහ සුදු ලුණුත් මම මේ විදිහට පේස්ට් එක අරගෙන තියෙනවා. ඒ වගේම මම තව ඉඟුරු කෑල්ලක් මේ විදිහට අරගෙන තියෙනවා. ඒක ඔයාලා කැමති නම් විතරක් ගන්න. ඒ වගේම සුප් කැටයක් සහ බටර් මම මෙතන අරගෙන තියෙනවා. ඉතින් අපි පළමුවම බලමු එහෙනම් කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මම පළමුවෙන්ම යන්නේ මේ චිකන් ටික මේ විදිහට සීසන් කරගන්න. මම ලුණු සහ ගම්මිරිස් දාලා මේක මේ විදිහට ඉස්සෙල්ලාම සීසන් කරගන්නවා. ඉතින් දැන් මේක මම මේ විදිහට විනාඩි 5ක් 8ක් විතර වගේ සීසන් වෙන පොඩ පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම මේ වගේ භාජනයක් කරගෙන ඒකට තෙල් මේසෙන්දි එකහමාරක් විතර මේ විදිහට දාගන්නවා. ඉතින් මම කලින් සීසන් කරගත්ත පොඩි පොඩි කපාගත්ත චිකන් බ්‍රෙස්ට් කෑලි ටික මේ විදිහට රත්විච්ච තෙල් එකට මම එකතු කරගන්නවා. ඉතින් පළමුවෙන්ම මේ විදිහට චිකන් ටික ඉස්සලම් බැදගන්න එක ඔයාලට ගොඩක් ලේසි වෙයි. මේ විදිහට නිතරම හැඳි ගාලා මේක දෙපැත්ත දදා හොඳින් චිකන් ටික ඉස්සෙල්ලම බෙද ගන්න අවශ්‍යයි. දැන් මේ වෙනකොට නම් මගේ චිකන් බ්‍රෙස්ට් එකේ කෑලි ටික මේ තරමක් දුරට මේ විදිහට ෆ්‍රයි වෙලා අවසන්. ඉතින් මේ වෙනකොට නම් දැන් මගේ චිකන් ටික ඔක්කොම වගේ මට අවශ්‍ය ප්‍රමාණයට ෆ්‍රයි වෙලා අවසන්. ඉතින් මම දැන් වෙන භාජනයක් අරගෙන ඒකට පළමුවෙන්ම මේ විදිහට තෙල් මේස හැඳක් විතර එකතු කර ගන්නවා. ඊට පස්සේ මම අර ජින්ජර් ටිකත් මේ විදිහට ජින්ජර් කෑල්ලක් මම වෙනම අරගන්න කිව්වේ. ඉතින් ඒක දැන් මේ වෙලාවෙ එකතු කරගන්නවා. ඒ වගේම බටර් ටික, ඒ වගේම ජින්ජර් ගාලික් පේස්ට් එකත් මම මේ වෙලාවෙ එකතු කරගන්නවා. ඊට පස්සේ මේ වගේ ටිකක් වෙලා හැඳි ගන්න අවශ්‍යයි. ඊට පස්සේ ලූණු ටිකක් මම දැන් එකතු කරගන්නවා. ඒ වගේම කැරට් ටික. දැන් මේ වෙලාවේ මම මගේ ගෝවා ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් මේ හැම ඉලවලක්ම මේ විදිහට එකතු කරගද්දී ඔයාලත් අනිවාර්යයෙන් මේ විදිහට කලවම් කරගන්න. දැන් මේ වෙලාවේ මම සුප් කැටෙත් මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් ඔයාලා සුප් කැටයක් ගත්තේ නැත්නම් එකතු කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් මම මේ වගේ චිකන් බ්‍රෙස්ට් එකත් මම කලින් ෆ්‍රයි කරගත් එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් ටිකකුත් මේ වෙලාවේ මම එකතු කරගන්නවා. ඉතින් මේ වෙලාවේ මම පිටර හතරත් මේ විදිහට එකතු කර ගන්නවා. පිටර හතරත් එකතු කරගත්තට පස්සේ මේ විදිහට හොඳින්ම මම දැන් මේක කලවම් කරගෙන තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ සොයා සෝස් ටිකත් එකතු කර ගන්නවා. සොයා සෝස් ටිකත් එකතු කරගෙන මේ විදිහට හොඳින් කලවම් කරගන්න අවශ්‍යයි. ඉතින් සොයා සෝස් ටික එකතු කරගත්තට පස්සේ මම මේ විදිහට ලීක්ස් ටිකත් එකතු කරගන්නවා. ලීක්ස් ටික එකතු කරගන්නවත් එක්කම වගේ මම බත් ටිකත් මේ විදිහට එකතු කරගන්නවා දැන්. ඉතින් බත් එකේ කැට වගේ තියෙනවා නම් මේ වෙලාවේ හොඳින් පොඩි කරලා එකතු කරගන්න. එතකොට ඔයාලට කලවම් කරද්දි ගොඩක් ලේසි වෙනවා. ඉතින් මේ බත් එක සම්පූර්ණ මේ විදිහට හොඳින්ම මිශ්‍ර කරගන්න. එතකොට තමයි ෆ්‍රයිඩ් රයිස් එක ගොඩක් රස. ඉතින් මගේ ෆ්‍රයිඩ් රයිස් එක මේ වෙනකොට නම් හැදිලා අවසానයි. ඉතින් අපි බලමු කොහොමද මම මේක පිළියෙල කරගෙන තියෙන්නේ පිළිගන්නවන්නේ කියලා.
ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ෆ්‍රයිඩ් රයිස් එකේ අවසාන පෙනුම කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලා මේක හදලා අනිවාර්ය රස බලන්න. හරිම රසවත් ෆ්‍රයිඩ් රයිස් එකක්. ඉතින් ඔයාලට මොකුත් මේකට මිශ්‍ර කරගන්නේ නැතුව මෙහෙම තනීම වුණත් මේක ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ඒ වගේම ඔයාලුන් අතර ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි නැවතත් රසවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.